ඉතිහාසේ මහා ශ්‍රමදානයට දායක වූ අති බෞතරය මේ මොහොතේ අපිව බලනවා ඇති. මේක ඉතිහාසයේ පෙර නොවිරු ශ්‍රමදානයක්. ඉතිහාසයේ ලක් ඉතිහාසයේ මේ වර්තමාන දේශපාලන ධාරාවේ මහා ශ්‍රමදානයයි ඒ අවසන් වුණේ. හැබැවින්ම ඒ ශ්‍රමදානයක්ද ඒමත් නැත්තම් භූමදානයක්ද කියලා ඔබටම හිතෙන්ඩ ගණ්ඩ ඇති. දිනුවා දිනිල්ලක් ලොවෙත් නැතිවෙන්න. දිනුවා දිනිල්ලක් ඇඩෙන්ඩම ඒ ලොවෙත් නැතිවෙන්න ඇඩෙන්න්නම දිනල ඉවර වෙලා. රතිඥ කරලක් පත්වෙන සද්දක් නෑ. අනවශ්‍ය විදියට බොරුවට කිරිබත්තුයාගෙන දඟලන්න නෑ. පෙළපාලි නෑ. ඒ වගේම මනාපවලින් ඉස්සරහට ආපු අය ජනතාවගේ කරඹතින් අනිත් අයට දැනෙන්න රිදෙන්න බොරු රැඟිලි නෑ. මුළු රටම සංසුන්. මාරයි මාරෙට මාරයි. ඒ අතිවිශිෂ්ට ජයග්‍රහණය පිළිබඳවයි කතා කරන්න සූදානම් වන්නේ. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. උතුරු නැගෙනහිරත් වතුකරයත් අල්ලයි. මාලිමාවට විශිෂ්ට ජයක්. රංජන් කස්තුරි සහ යොහන් බාසුර ලියන්නේ. තුනෙන් දෙකත් පන්නයි. මන්ත්‍රී දුර 159ක්. සජබට 40යි. සිලින්ඩරේට 5යි. පොහට්ටුවට 3යි. ශ්‍රී ලංකාවේ දසවෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පෙරේදා පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු ආසන 225න් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 18ක්ද ඇතුළුව මන්ත්‍රී ආසන 159ක් ලබා ගැනීමෙන් ජාතික ජනබල වේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වුණා. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තහවුරු කර ගැනීමට අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 113ක් වන අතර ජාතික ජනබලවේගයේ මෙවර පාර්ලිමේන්තුවේ 3/2ක්ද ඉක්මවා ගිය බලයක් හිමිකර ගැනීම කැපී පෙනෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසුව දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ ආසන අතිබහුතරයක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්. දකුණේ දේශපාලන පක්ෂයක් උතුර නැගිනිර සහ වතුකරේ දිස්ත්‍රික්කවල බහුතර බලයක් තහවුරු කර ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙවර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කළ හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනු. සමස්ත ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගයේ මැතිවරණ දිස්ත්‍රික් 22ක්ම වැඩි ප්‍රතිශතයකින් දිනා ගැනීමට සමත් වූ අතර එම පක්ෂයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 68,63,186ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 61.56යි. සමගි ජනබලවේගයට හිමි වුණේ ඡන්ද 19,68,716ක් පමණයි. ඒක ප්‍රතිශතයක් ලෙස 17.66ක් පමණයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුවර 5ක්ද සමග එම පක්ෂයට මුළු ආසන සංඛ්‍යාව 40යි. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයත් සමග මන්ත්‍රී ආසන 8ක් හිමි වෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර ඡන්ද 5,835ක් ලබාගත් අතර ඡන්ද ප්‍රතිශතයේ 4.49ක්. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 2ක් සහිතව එම පක්ෂයට මන්ත්‍රී ආසන 5ක් හිමි වෙනවා. ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයක් සමග මෙවර හිමි වුණේ මන්ත්‍රී ආසන 3ක් පමණයි. එම පක්ෂයේ ඡන්ද 3,50,429ක් ලබාගෙන තිබුණා කියලා පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඉතිහාසයේ පෙර නොවිරු ජයක්. ලෝක ඉතිහාසයේම තුනේ තිබුණු කණ්ඩායමක් ඊළඟ මැතිවරණයේදී 159ක් දක්වා මේ තරම් ඉහළ ප්‍රතිශතයකින් ගිය අවස්ථාව විය හැකි. ඒකයි කියන්නේ ලොවෙත් නැතිවෙන්නයි දින්නේ, ඇඬෙන්නමයි දින්නේ. තුනේ තිබුණු පක්ෂයක් 159 දක්වා ඉහළ නගිනවා. හරි, 145 තිබුණු පක්ෂයක් 3ට ඇද වැටෙන තත්ත්වයට නිර්මාණය වෙනවා. පුදුම ජයග්‍රහණයක් බවටයි මේක පත්වන්නේ. BJP භාරතීය ජනතා පක්ෂය එවක ලැබූ ජයග්‍රහණයේ පුංචි පක්ෂයක් ඉඳලා නැවත වතාවක් සිහි ගන්නන්නට මේක අවස්ථාවක් වෙනවා. BJP ලැබූ ජයග්‍රහණය දෙවෙනි කොට JVP ලැබූ, මාලිමාව ලැබූ, NPP ලැබූ ජයග්‍රහණය සනිටුහන් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ජනතාව මහා බලාපොරොත්තු කන්දක් දල්වාගෙන සිටිනවා. ජනතාවට පළමු කොටම ඕනේ සිස්ටම් චේන්ජ් එකක්. පුරවැසි අභිමානයෙන් යුක්තව ජීවත් විය යුතු රටක්. ඒ නිසායි මේ තරම් ලොවෙත් නැති ජයග්‍රහණයක් ලබා දුන්නේ. මෙතන දානවා
උතුර විතරක් නෙවෙයි නැගිනීර විතරක් නෙවෙයි වතුකරේ විතරක් නෙවෙයි මුළු රටම ඇල්ලුවා කියලා මාර ඇල්ලිල්ලක් ඇල්ලුවේ පුරවැසිය කොයි විදියට වෙනස්කමක් දැක්වුවාද අනිත් එක තනි පක්ෂයක් තනි කණ්ඩායමක් කාගෙත් එක්කවත් මුක්කු ගහන්න ගියේනේ මුක්කු ගහන්න ආපු ඔක්කොම ප්‍රතික්ෂේප කරා ජනතාව වොන් පිළිබඳව විශ්වාසය තැබුවා ආද දිනමින පත්‍රයේ ඔක ලියන්නේ මෙහිමයි ඓතිහාසික වාර්තා රැසක් තබමින් මාලිමාවට 3-2 ඉක්ම වූ ජය ජාතික ජන බලවේගයේ ඡන්ද 68,63,186ක් මන්ත්‍රී දුර 159ක් සමගි ජන බලවේගයේ ඡන්ද 19,68,716ක් මන්ත්‍රී දුර 40ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඡන්ද 5,835ක් මන්ත්‍රී දුර 5ක් ශ්‍රී ලංකා පොජන පෙරමුණ ඡන්ද 350,429ක් මන්ත්‍රී දුර 3ක් ශ්‍රම දානේ භූම දානයක් බවට පත් කරાવીයි කවුරු විශ්වාසයේ තබන්නට ඇද්ද මන් දැක්කා පෝස්ට් කීපයක් පළවෙන ආකාරය හරි ඒවයි දාලා තියෙනවා පරදිනවා දැකලා තිබ්බට හැඳි ගෑවිලාම යනවා දැක්කේ අද කියලා ඒ වගේම වැඩිම කවුරුන්ද පිරිසක් නිදාස් කළ එකම පොහොය දිනය කියලා ඊයේ දාලා තිබුණා ඒ විතරක් නෙවෙයි දැන් රටත් ස්ථාවර වුණු නිසා මාත් කසාද බඳින්න තීරණය කළා කියලා සමහරු දාලා තිබුණා ශ්‍රම දානේ වල් පැල දෙක තුනක් ඉතුරු වෙලා තියෙනවා කියලාත් කවුරු හරි දාලා තිබුණා නොවැම්බර් 17 වෙනිදාට එදී ඇති උපන්දිනය නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දින ලොවෙත් නැති වෙන්න සමරම කියලා තවත් එක්කෙනෙක් දාලා තිබුණා ඒ වගේම බදුල්ලේ මෙසි පරාදයි කියලාත් දාලා තිබුණා ඒ අතරේ මම දැක්කා සැප්තැම්බර් 21 වෙනිදා දාපු පෝස්ට් එකක් ආයේ අලුත් වෙලා උඩට ඇවිල්ලා ගොඩක් අය ෂෙයා කරලා තියෙනවා හෙටින් පසු මාලිමාවට වන්දනා කරන අයෙකු නොවන අතර නිවැරදිව රට ගෙනියන්නේ දැයි නිරීක්ෂණය කරන අයෙක් වෙමි කියලා ඒක නියමයි ඒක මාරයි අර මම කියපු විදියට ඊයේ ලොවෙත් නැති දිනුමක් දිනලා තිබුණේ වෙන බලවේගයක් මේක දින්නනම් අනිත් අයට දැනෙන්න අනිත් අයට රිදෙන්න මොන තරම් හන්දියක් ගානේ රතිඤ්ඤපත්තු කරයිද මොන තරම් කිරිබත් වෙලා අනිත් අයට දැනෙන්න සමහර වෙලාවට රිදෙන්න දෙයිද ඒ වගේම මොන තරම් පෙළපාලියයිද මොන තරම් සද්දෙදායිද පපරේ ගහයිද අරවා මේවා කිසි දෙයක් නැතුව මගේ රට අපේ රට ඊයේ සංසුන් ඒක මාරෙටම මාරයි සුබපතන වලස්සන ගමනක් යන්න දැන් මෙතන කියන්න ඕනේ ආණ්ඩුවවත් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් මේ ලැබුණේ 3-2 මේ විදියට ලැබෙයි කියලා කවුරුත් බලාපොරොත්තුනේ නැහැ හැබැයි නමුත් රටම අනුරව රටම මාලිමාව බලාපොරොත්තු වෙලා තිබෙනවා ඒකයි විශේෂත්වය මෙතෙන්දී කියන්න ඕනේ ආණ්ඩුවට පුංචි දෙයක් ඇතමුන් වරදිනකම් බලන් ඉඳීවි ඇතමුන් විනාශ වෙනකම් බලන් විඳීවි තවත් සමහරු 2019 ආණ්ඩුවට වෙච්ච දේ වෙනකම් බලන් ඉඳීවි හැබැයි එසේ නොවන් වැඩ කටයුතු කිරීම ඔබේ වගකීමයි එසේ නොවන් වරදින් නැති තැනට විනාශ නොවන තැනට ඔබ වැඩ කටයුතු කළොත් ඒක තමයි ජනතාවට සුබවාදී වන්නේ ඒ සුබවාදීතාවය කෙටි කාලීන නෙවෙයි දීර්ඝ කාලීනව ගන්න කාලයක් අරගෙන කරන්න එසේ නොවුනොත් ජනතාව ප්‍රතිචාර දක්වනවා කියලා මතක් කරලා ඉන්නවා.